අදපි යන්නේ කොහෙද දන්නාද? සීතල මේගමේ මට වෙච්ච වලාකුළු උඩ තියෙන නගරයකට. එනවා අපිත් එක්ක. ඉතින් අපි මේ යන්නේ හපුතලෙ. උදේ පාන්දර 5ට විතර තමයි අපි ගෙදරින් පිටත් වුනේ. ඊට පස්සේ අපි හරිම ලස්සන තැනක නැවතුණා අපේ උදේ කෑම ගන්න. ඉතින් මෙතන තැන ලස්සනයි වගේම තමයි මෙතන කෑමත් හරිම රසයි. ඉතින් අපි උදේට කාලා ආයි යන්න පිටත් වුණා. මං කිව්වා නේද අද අපි යන්නේ වලාකුළු උඩ තියෙන නගරයකට කියලා. මේ වෙලාවේ වෙලාව උදේ 10ට විතර ඇති. හැබැයි මේ වෙනකොටත් මුළු පළාතම තනිකරම මීදුමින් වැහිලා තමයි තියෙන්නේ. ඉතින් වලාකුළු උඩ ඉන්නා වගේ හැඟීමක් තමයි අපිට මෙතනදී දැනෙන්නේ. මේ දින හපුතලේ තියෙන තව එක view point එකක්. අපි මෙතනට ගියත් මෙතනින් පල්ලෙහාට කිසිම දෙයක් පේන්නේ නැහැ. මොකද තනිකරම මීදුමින් වට වෙලා තමයි ඒ වෙලාවේ එතන තිබුණේ. මේ ලස්සන පරිසරය දිහාත් බලාගෙන අපි මේ යන්නේ අපේ අත්තා අම්මා බලන්න. ඉතින් තව පුංචි වැඩකටත් එක්ක තමයි අපි මෙහාට ආවේ. ඉතින් ගෙදර ගිය ගම අපි උණුම උණු තේ කෝපයක් පීලා අපේ ඇඟ උණුසුම් කරගත්තා. අද ආවේ දියතලාවට. ඉතින් දියතලාවේ දියතලාව කියලා කියන්නේ හරිම ලස්සන පැත්තක්. මේක මුහුදු මට්ටමේ ඉඳන් අඩි 4203ක් උඩින් තමයි මේ තියෙන ප්‍රදේශය පෙරලා දෙන්නේ. ඉතින් හරිම සීතලයි වගේ දැන් රසක් එනවා. ඉක්මනට ඒ නිසා ගෙදරට යමු. ඉතින් මේ ඊළඟ දවසේ උදේ අපි උදේම තේකක් එමු බීලා ගමේ පන්සල්ට යන තමයි පිටත් වුනේ. ඉතින් මේ ගමේ පන්සල් හපුතලේ ගම ශ්‍රී බිම්බාරාම පුරාණ විහාරස්ථානය. හරිම ලස්සන තැනක තමයි මේ පන්සල පිහිටලා තියෙන්නේ. ඉතින් මෙතන ඉඳන් බැලුවම ලස්සන කඳු යායවල් වගේම කුඹුරු හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. පන්සලේ වැඩ ටික ඉවර කරලා අපි කෙලින්ම ආවේ මෙන්න මෙතනට. හපුතලේ තියෙන තවත් එක ලස්සන view point එකක් තමයි මේ. ඉතින් හපුතලේ ටවුන් එකේ ඉඳන් චුට්ටක් පල්ලෙහාටදී තමයි මේ තැන තියෙන්නේ. ඉතින් මේ තමයි අද මං ආපු කට්ටිය. අපි මෙහි ආවම අපි කට්ටිය තමයි හැම තැනම ඇවිදින්න යන්නේ. ඉතින් මෙතනට හරිම ලස්සනට වටපිටාව පේනවා. ඒ වගේම තමයි කඳු යායවල්, ගස් කොළන්, ඒ වගේම පල්ලෙහෙන් යන පුංචි පුංචි පාරවල්, ඒ වගේ ගොඩාක් ලස්සන දේවල් මෙතන ඉඳන් බලා ගන්න පුළුවන්. Thank you.
ක්ලයිමේට් එක හරි ඉක්මනට වෙනස් වෙනවා. මේ වෙලාවෙ පොඩ්ඩක් වහින්න වගේ ආපු නිසා අපිට හිතුන උණු උණු ප්ලේන්ට් එකක් වුණ ගමන් රසම රස රොටි එකක් වගේ කෑවනම් ෂෝක් කියලා. ඉතින් ඒ වගේ තැනක් කාගෙන තමයි අපි ඊළඟට ආවේ. ඉතින් ඊළඟ දවසේ උදේම අපි ආපහු කොළඹට එන්න පිටත් වුණා. ඉතින් අර කලින් දවසේ ගිය පුංචි කඩේ අපිට කොච්චර හිතට ඇල්ලුවද කියනවනම් එන ගමනත් අපි එතනින් නවත්තලා රසම රස ඉලකිරියකකුත් පීලා එන්න අමතක කළේ නැහැ. මෙන්න මේ දේ නම් ඕගොල්ලන්ටත් අනිවාර්යයෙන්ම වෙලා ඇති. ගෙදර කොච්චර මල් පැල තිබුණත් අපේ අම්මලට යන තැනකින් අනිවාර්යයෙන්ම මල් පැලයක් ගන්න ඕනනේ. ඉතින් මලුත් අරගෙන අපි ආපහු කොළඹට එන්න පිටත් වුණා. ඉතින් මේ වගේම තව ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.